මෙන්න මේ කාරණය හරහා ලොකු දුරුමතයක් අයින් වෙන ගන්නවා. පෘථග්ජනයාගේ අවිද්‍යාව නිසා මන ධම්ම පටිච්චයෙන් හටගන්නා විපාක සැපදුක් උපේක්ෂා බාහිර රූප දෙන බවට කරන මුලා සහගත දෘෂ්ටියෙන් මිදෙමු. දැන් තවත් කාරණාවක් වෙන මෙන්න මෙහෙම එකක්. අපි හිතමු උදාහරණයක් මේ විස්තර කරන්න. ඔබතුමාලට මතකයි දැන් බහුතරයක් වැඩිහිටි කට්ටිය ඉන්නේ. තමන් විවාහ වෙන්න කාන්තාව. අපි හිතමු දැන් ඒ කාන්තාවත් ඉන්නවා. ඒ කාන්තාව කලින් දැකලා නැහැ. තව කාන්තාවන් 10ක් විතර ඉන්න තැනක අර කාන්තාවත් ඉන්නවා. පළවෙනි දවසේ දැක්කට පස්සේ අර 10 දෙනා අතරින් එක්කෙනෙක් දැක්කට පස්සේ මොකද්ද හරි අමුත්තක් එනවා නේද? අන්න ඒක කොහොමද හටගත්තේ? දැන් අර 10 දෙනෙක් ඉන්නවා. 10 දෙනා වැළුවම එක්කෙනෙක් දැක්කම පොඩි මනාපයක් හටගත්තා. මතකද දැන් ඉස්සෙල්ලා විස්තර කරේ? මනාප අමනාප කියලා විස්තර කර මතකයිනේ. දැන් මනාපයක් හටගත්තා. මනාප වැඩිලා වැඩිලා ගිලා ලෝභ අකුසල මුලින් දක්වා වැඩෙනවා. රාගය දක්වා වැඩෙනවා. ඒ මනාපේ මුලින්ම හටගන්න දුන්නේ කොහොමද? මෙන්න මෙතන අතිශය වැදගත් තැනක්. පෘථග්ජනයාගේ අවිද්‍යාව නිසා මන ධම්ම පටිච්චයෙන් හටගන්නා විපාක සැපදුක් උපේක්ෂා බාහිර රූප දෙන බවට කරන මුලා සහගත දෘෂ්ටිය මිදෙමු. මෙන්න මාතෘකාව. විභංග ප්‍රකරණයේ ධාතු විභංගයේ 162 වෙනි පිටුවේ තත්ත කතමා මනෝ විඥාන ධාතු. ඇහැයි රූපයි කනයි ශබ්දයි නහය ගන්ධය දිවයි රසයි කයයි පහසයි මන ධම්මගෙන කාට ගන්න. ඕක පොතේ නැහැ. මේ කැලේ පොතේ නැමේ රතුපාර රවුන් දාලා තියෙන අලුතෙන් දාපේවා. ඕක පොතේ නැහැ. චූට්ට විභංගපණ එක 162 වෙනි පිටකේ ලියාගෙන ගිලා මේක පොඩක් එකතු කර ගන්න වෙනවා. වෙනම පොතේ ධාතු වේවා නෙවෙයි. තත්ත කතා මනෝ විඥාන ධාතු. දැන් මනෝ විඥාන ධාතු හටගන්නේ කොහොමද? මන හටගන මනෝ විඥාන ධාතු හටගන්න ඕන. චක්කු විඥාන ධාතු උපජ්ජිත්වා නිරුද්ධ සමනන්තරා උපජ්ජිත මනෝ ධාතු. ඇහෙන් රූපය දැකලා චක්කු විඥාණය හට ගන්නවා. චක්කු විඥාණය කියන්නේ මොකද්ද? ඇහෙන් පෙනෙන ස්වභාවය. අන දැකලා උපජ්ජිත්වා නිරුද්ධ සමනන්තරා. ඇහෙන් රූපය දැකලා නිරෝධ වීම හා සමග සමනන්තරව උපජ්ජිත මනෝ ධාතු. අන්න මේ චක්කු විඥානයේ හටක නිරුද්ධ වීම සමගම මනෝ ධාතු හට ගන්නවා. මනෝ ධාතු යාපි උපජ්ජිත්වා නිරුද්ධ සමනන්තරා චිත්ත මනෝ මානසං හදයන් පන්නම් මනෝ මනමතන මන විඥාන විඥානස්කන්ධෝ තජ්ජා මනෝ විඥාන ධාතු කියලා අන්න මනෝ විඥාන ධාතු හට ගන්නවා. ඇහැට රූපේ දැකලා රූපේ නිරුද්ධ වෙනවට සමනන්තරව මනෝ ධාතු හදලා මන පටන් ගන්නවා. මන ක්‍රියාත්මක තව මොකක් හරි ඕන. මොකද්ද ඕන? ඇහැට රූප වගේ කණ්ඩ ශබ්ද වගේ නහයට ගඳ දිව රස කය පාද මන මොකද්ද ඕන? ධම්ම ඕන. තේරෙනානේ? මෙන්න මේක නිරුද්ධ වෙනවා සමගම පස්සේ තමයි මේ මනෝ විඥානේ හටගන්නේ. කනටත් එහෙමයි, කනටත් සෝතේරත් එහෙමයි, මේ පයන්න කියන්නේ පෙර පරිදි ගාණයටත් එහෙමයි, ජීවහවටත් එහෙමයි, කායටත් එහෙමයි. මෙන්න මෙහෙම මනෝ විඥාන ධාතුව හටගත්තට පස්සේ ඊට පස්සේ වෙනවා මෙන්න අලුත් වැඩක් වෙනවා. මනංච පටිච්ච ධම්මේජ උප්පජ්ජති. අන්න ආයතන මොකද්ද? ආය චිත්ත මනෝ මානසං හදයන් පන්නම් මනම් මනත විඥාන විඥානස්කන්ධෝ කියලා මනෝ විඥාන ධාතුව හට ගන්නවා. ඇහෙන් රූපේ දැකලා ඒ රූපේ නිරුද්ධ වීම සමග මොකද්ද වෙන්නේ? මනෝ විඥාන ධාතුව හටගෙන මනට ධම්ම ඝට්ටණේ වෙනවා. දැන් අපි හිතමු මම මෙතන ඉන්නවා. මේ හරිය තව කෙනෙක් ඉන්නවා. මෙයා ඇහෙන් දකිනවා. දැකලා මොකද්ද වෙන්නේ? රූපේ දැකලා නිරෝධ වීම හා සමගම මා තුල මනෝ ධාතුව පටන් ගන්නවා. මනෝ ධාතුවේ මන පටන් අරගෙන මනට අරයත් එක්ක තියෙන ධම්ම ධාතුව ඝට්ටණේ වෙන ගන්නවා. තේරෙනවනේ? අපි දෙන්නා අතර තියෙන්නේ පෙර පින් විපාකයන් නම් මොකද වෙන්නේ? මෙයා දැක්කම ධම්ම ලෝකේ තියෙනවා. ඒක තියෙන එක තියෙන ඊට පස්සේ තියෙන්නේ විභංග විභංගෙම ධාතු විභංගෙම තියෙනවා. මේ තියෙන්නේ මනෝ විඥාන ධාතුව. මේ තියෙන්නේ මනෝ විඥාන ධාතුව සුඛ වේදනාව හා සංයුක්ත වන්නේය, දුක්ඛ වේදනාව හා සංයුක්ත වන්නේය, උපේක්ෂා වේදනාව හා සංයුක්ත වන්නේය, ධර්ම ධාතුව සුඛ වේදනාව හා සංයුක්ත වන්නේය, දුක්ඛ වේදනාව හා සංයුක්ත වන්නේය, උපේක්ෂා වේදනාව සංයුක්ත වන්නේය. එහෙනම් මේ මන ධම්ම ගැට නෙවෙනකොට අර මනේ ධම්මේ තියෙන මොකද්ද? සැපයි දුකයි උපේක්ෂාවට අනුකූලව ධම්ම ලෝකේ තියෙනවා. මේ අපේ හමුවෙම හමුුනේ පෙර පින් විපාකයන් නම් මොකද වෙන්නේ? අන්නර ධම්ම ලෝකයේ තියෙන මෙන්න සුඛ සහගත ධම්මයක් ගන්නලා මොකද ගන්නෙ? අරය දැක්කාම විපාකමේ වශයෙන් සෝමනස්සයක් ගෙනල් දෙනවා. ඒ සෝමනස්සය ගෙනද්දී රූපයෙන් දෙනල් දුන්නේ. රූපී උපේක්ෂාවමයි.
හැබැයි රූප උපේක්ෂා වුණාට මනංච පටිච්ච ධම්මේ චුපද මනෝවිඤ්ඤාණං කියලා අර චක්කු විඤ්ඤාණය නිරෝධ වීම හා සමගම මන ක්‍රියාත්මක කළා, මනයි ධම්මයි ඝට්ටනය කළා, අපිට සෝමනසය ගෙන දෙනවා. අර ගැහැණු ළමයි 10 දෙනෙක් හිටියා, එක්කෙනෙක් දැකලා අනේ මට අරයම ඕන. අරයම ඕන කියලා කාරණේ කොහෙන්ද හදාගත්තේ? පෙර සංසාරේ එනකොට දානයක් පින් විපාක කියන්නේ මිනිස්සේ කියන පින් විපාකයක්. කොහරි දානය සීලයක් භාවනාවක් කළා පාර්මිතා පුරාගෙන අපි දෙන නිවන් දකින්න දැන් හම්බෙමු. අන හොඳ වැඩක් කළා පාර්මිතා පිරුවා මොකදලා තියෙන්නේ? දැන් ඒ පින් විපාකේ ක්‍රියාත්මක කළා ඕර ලෝකයේ ඕර සුදු ඕර එකක් ධම්මයක් ඝට්ටනය කළ මොකද්ද උනේ? අන්න සෝමනසයක් ගන්න. ඒක මන ධම්ම වලින් ක්‍රියාත්මක කරන්නේ. මෙන්න මේකට අපි රැවටෙනවා, රූපේ දුනක රැවටෙනවා. එහෙනම් පෘථග්ජන ගෝත්‍රය මොකද ගන්නෙ? මන ධම්ම වලින් හදලා සෝමනසය ගන්නවා. රූපයෙන් දුන්නා රැවටලා රූපේ තුල ආශ්‍රාදය සූය ඇත කියලා ඔන්න පැටලෙන තැන. අපි ඉන්නකොට මතකද දැන් පන්ති එහෙම ඉස්කෝලේ යන කාලේ සමහර අය වුණ දැක්ක දෙකක් අනින්න හිතෙනවා නිකන්. තේරෙනවනේ? නැත්නම් ගුටි කන මූණු කියලා කියන්නේ. ඒකට හැමතැනම යන්න එකක් ගහනවා. සමහර අය වුණ දැක්කම හරි ෂෝක් උදව් කරන්න හිතෙනවා. ඇයි ඒ? එයාගේ පෙර කර්ම භවයේ තියෙන අනුට උපකාර කරපු පුණ්‍ය ගබඩාවක් එයාගේ ළඟ තියෙනවා. අරයාගේ ළඟ තියෙන මොකද්ද? ගුටි කන එකාගේ ළඟ තියෙන්නේ. ඉන්නකම් අනුන්ට ජඩ වැඩ කරන පින් විපාකේ කොල්ල තියෙනවා. හැබැයි ඉන්නකම් පොඩ්ඩක් කකුල් මාරු දාලා හැම කෙනාට පොඩි පොඩි අඩක් තේට්ටම් කරලා දෙන්නේ. ඒවැයි ප්‍රවෘත්ති විපාකේ දැවිල මොකද එන්නේ? ඇහෙන් රූපය දැකලා රූපේ නිරුද්ධ වීම හා සමගම අරේ ඝටනේ මොකද්ද? අර ගුටි කන එකාගේ බ්ලැක් කිරණ, කළු කිරණ. මූට උදව්වක් කරන්න හිතෙන්නේ නැහැ. යන තැන එයා ෆේල්. අර හොඳ පින් විපාක තියෙන කෙනා තැනක ඉඳලා කතා කරපුවම හරි ප්‍රසාදයි, ඕන කෙනෙක් උදව් කරලා දෙන ඔක්කොම ඉස්සරහට යනවා. පිනෙන් ලැබෙන හේතුව තේරෙනවද? එයා කටහඬ ඇහුනොත් එහෙම කටහඬ ඇහිලා ශබ්දය ඇහිලා සෝත විඥාණය හටගෙන නිරුද්ධ වීම සමගම මනෝ විඥාණය පටන් ගන්නවා. අන මනෝ විඥාණය මොකද? ධම්ම ඝට්ටනය වෙන ගන්නවා. අර කටහඬ හරි ෂෝක් නේ, ඒක මට හඳයිනේ. හැබැයි වෙන කෙනෙක් අනේ මට නම් ඕක හරියන්නේ නැහැ. අන විපාකයෙන් සැපයි දුකයි උපේක්ෂාවකයි හදලා දෙනවා. හැබැයි ඒක වරද ගන්න එපා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දුන්නා නෙමෙයි. ඒක කවුද දුන්නේ? ඒ කවුද කියලා දුන්නේ? මනංච පටිච්ච ධම්මේච උපච්චති අන චිත්ත මනෝ මනෝ විඥාන. මේ තියෙන මනෝ විඥාන හැදෙන විදිය මෙන්න මේ මනෝ විඥාණයට ධම්ම විදිහට ඝට්ටනය වෙනවා. මෙන්න මෙතන තියෙනවා මනෝ විඥාන ධාතුව සුඛ වේදනාව හා සංයුක්ත වන්නේය, දුක්ඛ වේදනා සංයුක්තන උපේක්ෂා වේදනා සංයුක්ත වන්නේය, ධර්ම ධාතුව සුඛ වේදනා සංයුක්ත වන්නේය, දුක්ඛ වේදනා සංයුක්තන උපේක්ෂා වේදනා සංයුක්ත වන්නේය. මෙන්න මේ ධර්ම ධාතුවේ තියෙනවා සැප දුක් උපේක්ෂාවට අයිති. දැන් පෙර පිනක් කරනත් සැපක් එන්න එපේ. ආන්නේ සැප ගෙනත් දෙනවා මන ධම්ම ඝට්ටනේ වෙලා. මන ධම්ම ඝට්ටනේ වෙලා ක්‍රියාත්මක වෙලා දෙන ගෙනත් දෙන සුඛ වේදනාවට ගන්නවා රූපය දුන්නා කියලා හිතාගෙන යන පෘථග්ජන ගෝතේ පැටලෙන තැන. ආර්යයන්ට පුළුවන් එනම් මෙන්න මේ ධර්මතාවය දන්න මොකද කරන්නේ? ඕක අනිච්ච දුක්ඛ අනත් එකක්. කොහෙන් ගෙනවත් අනිච්චයි දුක්ඛයි අනත්තයි. විපාක සැපයක් විතර ගන්න ඒකත් අනිච්චයි දුක්ඛයි අනත්තයි. විපාක දුකක් කර ගන්න ඒකත් අනිච්චයි දුක්ඛයි අනත්තයි. එහෙනම් මොකද්ද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මොනවද තියෙන්නේ? නැහැ. රූප ශබ්ද ගන්ධ රස දක්වා උපේක්ෂා. කයට සැපයි දුකයි. හිතට මන ධම්ම වලට සැප දුක උපේක්ෂා තුනම තියෙනවා. මෙන්න chart එක. දැන් මේ ටික හරිනේ, මේ ටික ඔක්කොම කලින් තියෙනවා. ඊළඟට තියෙන අලුත් එකක් තියෙනවා. මන ධම්ම සැප දුක උපේ. ඒක මන ධම්ම වලින් ගණන් දෙන්නේ. මේව මෙහෙම තමයි. කලින් විස්තර කරපු chart එක කිසි වැටුවක් නැහැ. මෙන්න මේ කෑල්ල ෆිල් වුණා මේ අලුතෙන් විස්තර කරපු විස්තරයක්. මේක අලුතෙන් විග්‍රහ කරේ. මේක චුට්ටක් බලන්න, කල්පනා කරලා තීරණද බලන්න. ඒකට අර විග්‍රහය ඕන. අලුත් පොතට මේ ටික දාලා print කරන්න නැත්නම් දැන්ට ඒක ලියාගත්තද? විභංග ප්‍රකරණ එකේ ධාතු විභංගයේ 162 වෙනි පිටුව. ඒක චුට්ටක් mark කරගන්න. අරගෙන මේක පොඩ්ඩක් කියවල බලා ගන්න කොහොමද වෙන්නේ කියලා. තවන විභංගයේම 165 වෙනි පිටුව. ධාතු විභංගයේ 165 මේ තියෙන්නේ. මේක තවත් මේක කැලා නිල් පාට ඉරක් ගහන තැන යටින් පේනවද දන්නේ? මේක තියෙනවා සුඛ වේදනාව සංයුක්තයයිද දුක්ඛ වේදනාව සංයුක්තයයිද උපේක්ෂා වේදනාව සංයුක්තයයිද නොකිය යුතු වන්නේය. මෙන්න මේ ධර්ම ධාතුවේ
එක විලාවකට කියන සැප දුක් උපේක්ෂා වේදනා සංපයුක්තය කියන්න හොඳයිලු. තව වෙලාවක් කියනවා සැප දුක් උපේක්ෂා වේදනා කියන්න නොයුතු වන්නේ. ඒ මොකටද? ධම්ම ධාතු රයිති. තව එකක් තියෙන මොකද? අසංකත ධාතුව. අසංකත ධාතුව, නිබ්බාන ධාතුව, රාගක්ෂය, දේසක්ෂය, මෝහක්ෂය. අන්නේ නිබ්බාන ධාතුවේ සැප දුක් උපේක්ෂා වේදනා කිසිවක් නැහැ. එහෙනම් මෙන්න සැප දුක් උපේක්ෂා ධම්ම ධාතුවේ ගන්නත් පුළුවන්, නොගන්න පුළුවන්. ගන්නේ විපාක පෙර පින්වල විපාකයක ධම්ම ධාතුවේ ගන්න ඕන. රාගක්ෂය, දේසක්ෂය, මෝහක්ෂය දෙන අසංකත ධාතුවේ මේවා සැප දුක් උපේක්ෂා වේදනා නැහැ. මොන 100% සම්පූර්ණම විපාකස්කන්ධය හැදෙන විදිහ සම්පූර්ණම පැහැදිලි. තව චුට්ටක් මේක ආයේ මේ වීඩියෝ එක හැර මේක ඇල් අරගෙන කියවලා බලන්න. විභංග ප්‍රණ එක ධාතු විභංගයේ 165 වෙනි පිට. මෙන්න මෙතන තමයි පෘථග්ජන ගෝත්‍රය පැටලෙන්නේ. රූපය සැප දෙනවා කියලා පැටලෙන්නේ මෙන්න මෙතනින්. රූපය දැකලා චක්කු විඥානය හදලා චක්කු විඥානය නිරෝධ වීමට සමානතරව මන පටන් ගන්නවා. අර ඇහැ කන දිව නාසය ශරීරය වගේ මන කියන එක නිරන්තරයෙන්ම ක්‍රියාත්මක එකක් නෙවෙයි. මන කියන එක චක්කු නිරෝධ වුණාම හට ගන්න එකක්. මතකද නැ චිත්ත මනෝ මානසං හදයන් පන්නම් මන මනවත විඥාන විඥාන ස්කන්ධෝ තජ්ජා මනෝ විඥාන ධාතු කියලා මතකයිද? විඥානෙ විග්‍රහ කරන තැන. අන්නේ මන චක්කු විඥානේ හටගෙන නිරුද්ධ වීම හා සමගම මන පටන් ගන්නවා. මනට ධම්ම ඝට්ටණය කළා. මනංච පටිච්ච ධම්මේතු මනෝ විඥාන කියන මූල ධර්ම හරහා තමයි සැප ගෙනල් දෙන්නේ. අන්න මන්ට ධම්මයක් ඝට්ටණය කළා. සැප වේදනා තියෙන ධර්ම ධාතුවක් ඝට්ටනනොත් එම පෙර විපාකේ පිනක් විදියට අපිට සැප ගෙනත් දෙනවා. දුකක් විදියට ගෙනත් දුන්නොත් එම දුක් විපාක ගෙනවා. ඔය සමහර කට්ටිය ඉන්නවා නිරන්තරයෙන්ම ඉන්නේ බයක. ඇහුවම පස්සේ මොකක් රූපයක් දැකලත් නෙමෙයි. රූපයකුත් දැක නැහැ, ශබ්දයකුත් නැහැ, ගන්ධයකුත් නැහැ, රසයකුත් නැහැ, ස්පර්ශයකුත් නැහැ. හැබැයි ඉන්නේ බයේ. විශේෂයෙන්ම මනෝවිද්‍යා ප්‍රතිකාර ඒකකවල එන බහුතරයක් එනවා. නිරන්තර කියන්න තේනද බයක් තියෙනවා. දැන් ඒ බය හදලා දෙන්නේ කොහෙන්ද? අභිසංකාරත් නෙමෙයි. මොකෙන්ද ඒකනක් දෙන්නේ? මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඥාණං වල ධම්ම ධාතුවේ තියෙනවා පෙර කරපු අකුසල විපාක. අර ඕරා තියෙනවා බ්ලැක් ඕරා, කළු ඕරා. මනට ඝට්ටනවා බ්ලැක් ඕරා, කළු ඕරා ඝට්ටනේ වෙනවා. එතකොට මොකද වෙන්නේ? නිරන්තරයෙන්ම අසහනකාරී ස්වභාවයක ඉන්නේ. ඔය මානසික රෝගවල ප්‍රධානම ලෝක. නිරන්තරයෙන් ડિප්‍රෙෂන් එහෙම තියෙන්නේ. ડિප්‍රෙෂන් බය වෙලා ඔය විරාන්ත වෙලා ඉන්නේ. ඒ ඔක්කොම පෙර කර අකුසල විපාකවල කර්ම විපාක. තේරෙනවනේ? ඉතින් ඒකට පොඩ්ඩක් කර්මස්ථාන වල්ලා පළවෙනි දැහැන සමාධියෙන් පුරුදු කරාට පස්සේ අර ඔක්කොම ඉවරයි. කොහොමද ඒක වෙන්නේ? අර බ්ලැක් එනර්ජි ටික කපාගෙන යනවා ආරි දැහැන් වැඩුවාන් පස්සේ. අනිත්‍ය දුක්ඛ අනත්ත දැහැ කියලා දීලා මේ දැහැනක යන්තම් මාත්‍යක් වෙලිච්ච ගමන් අරවා ලොට් පිටින් කපලා යනවා. අර කළු කිරණ ඔක්කොම කැපි කැපි සුද්ධ වෙලා ගිහිල්ලා මනයි ධම්මයි සුද්ධ කිරණ නිර්මාණය වෙන ගන්නවා. ඒ මානසික රෝගවල සියල්ලට ආරි දැහැන් වඩන්න පුළුවන් නම් ගොඩාක් අමාරු නම් අමාරුයි, සාමාන්‍ය මට්ටමින කට්ටට හැකියාවක් තියෙනවා. ඒතර මේක නැවතත් පොඩ්ඩක් අහලා බලන්න, චුට්ටක් කල්පනා කරලා බලලා මීට විරුද්ධ මත එහෙම තියෙනවා ඉදිරිපත් කරන්න. ඒත් අපි සාකච්ඡා කරලා බලමු. මන ධම්ම සැප දුක උපේක්ෂා තුනම තියෙනවා. කයට සැපයි දුකයි තියෙනවා. අනිත් ඔක්කොම උපේක්ෂා වේදනා. මෙන්න මේක තමයි අපේ ડેස්ටිනේෂන් එක. රහත් ඵලයටපත් වෙනකොට කොහෙද නතර වෙන්නේ? මේන්නේ මේව නවතිනවා. රූප ඔක්කොම උපේක්ෂා වේදනා, ශබ්ද උපේක්ෂා, ගන්ධ උපේක්ෂා, රස උපේක්ෂා, කයට විතර සැප දුක තියෙනවා. මනයි පෙර පින් කළ තියෙනම් සැප තියෙනවා, දුක තියෙනවා, උපේක්ෂා තියෙනවා. මේ ඔක්කොම අபிසංකාරනේ. මේ තියෙන මොකද්ද? කුසල විපාක. මේක වෙන්න ඕන මන ධම්මයකට. මෙතන සැප වේදනා එන කුසල පැත්තට සැපයි උපේක්ෂා එන ඕන, අකුසල පැත්තට එන ඕන දුක එන ඕන. ගැලපෙනවන්නේ? තේරෙනව නේද වැඩි? කුසල පැත්තට තමයි සැපයි උපේක්ෂා එන ඕන, අකුසල පැත්තට දුක එන ඕන. දුක අකුසල විපාකයක්. මෙන්න මේ චාට් එක තමයි අපි අවසාන අපේ ડેස්ටිනේෂන් එක. රහත් ඵලයටපත් වෙදී මෙන්න මේ මට්ටමේක නතර වෙන්න ඕන. රූපයක් දැකලා සැපයක් එනවා නම් ඒවා ඔක්කොම අபிසංකාරම තමයි. ශබ්දයක් ඇහලා සැපයක් එනවා නම් අபிසංකාරම තමයි. රූපයක් දැකලා දුකක් එනවා නම් කවුරු හරි දැක්කට පස්සේ ඇතුලේ ගිනි ගන්නව නම් මොකද වෙන්නේ? අபிසංකාර දේශපටිච්ච. තේරෙනනේ? ඒවා එනවා ඔක්කොම උපේක්ෂා. මේ විපාක පටිච්චසමුප්පාදයේ තියෙන අව්‍යාවගත පටිච්චසමුප්පාදයේ තියෙන විශේෂත්වය තමයි මොකද්ද? එසමෙහි සංකා ප්‍රති විඥාන වේ. අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නැහැ. වේදනා පත්‍ය භව තණ්හා උපාදාන නැහැ. මෙන්න මේ දෙක විශේෂයි.
අවිද්‍යාව නැති එකයි තණ්හා උපාදාන නැති එකයි. ස්වාමීන් වහන්ස මේ අර අර ධම්ම ඝට්ටණය වෙනකොට ඔව් දැන් ධම්මේ ඝට්ටණය වෙන්නේ අපේ ධම්මයේද නැත්නම් අර බාහිර පුද්ගලයාගේ බාහිර කෙනාගේ ධම්ම. දැන් ඒ දෙන අර කර්ම භවයේ තියෙනෝනේ අපි දෙන ගනුදෙනු හදාගෙන තියෙනවා. ඒ ගනුදෙනු හදාගෙන තියෙනකොට මම මන හදනවා අරයාගේ ධම්ම ඝට්ටණය වෙනවා මේකේ. මනංච පටිච්ච ධම්මේද මනෝ විඥානං. එතකොට එයාගේ ධම්මේ ඇවිල්ලා තමයි මට මගේ මනසට ඝට්ටණය වෙන්නේ. ඔව් දැන් බාහිර අභ්‍යන්තර දෙක ඝට්ටණය වෙන්න එපා. ඒක හදාගත්තේ අද නෙමෙයි. ඒක හදාගත්තේ ගොඩක් කල්. ඊට කලින් අද්දවක හදාගත්තේ. දැන් හදාගත්ත එක නෙමෙයි මේ. කලින් අද්දවක හදාගත්තේ කර්ම කබඩාවි තියෙනවා. දැන් අපි දැන් ෆෝන් එක තියෙනවා. ෆෝන් එකේ YouTube ගිහිල්ලා ක්ලික් කරලා අයිකන් එක ගහපුවම මොකද වෙන්නේ? අනේ ඊට අදාළ ධම්ම ඝට්ටණය වෙයි මොකද වෙන්නේ? මේකේ වීඩියෝ එක පෙන්නන්නේ. අනේ වගේ අනන්තර සමානතර ප්‍රත්‍ය මොකද වෙන්නේ? අනන්තර හැදුවාම සමානතර ක්‍රියාත්මක වෙලා අර ධම්ම ඝට්ටණය ඝට්ටණය වෙයි. අර මහා ගොඩක් ඉන්න කට්ටිය මැද. දැන් අපි ඉඩමක් ගන්න ගියා කියලා ගන්නෙමුකෝ. දැන් ඉඩමක් හොයන්න ගියා, ඉඩමක් ගන්න ගියා හදන්න. ඉඩම් හොයලා බල එකකේ ඉඩමක් තියෙනවා මම මේක නම් හරි ෂෝක්නේ. අන්න තමන්ගේ අර කර්ම විපාකයට අනුකූලව තමන්ගේ විපාකස්කන්ධේ ගෙවන්න තියෙන අදාළ භූමිය දැක්කම මොකද වෙන්නේ? මේක හොඳයි කියලා ඒක හිත පිළිලා ඒක ගන්නවා. දැන් ඒක වෙන කෙනෙක් නෙපනනේ බා මොකද්ද මේ ගත්තද මේක වැඩක් නැහැ නේ. අර බලහංගෝ. විතරදී හොඳ එකක් ගනින්කෝ. දැන් ඒකට හරියන්නේ නැහැ ඒක. ඒ තමන්ට හරියන එක තමන්ට මනාපක අනික් කරන මනාපේ ඉන්නේ නැහැ. ඒ මනාපේ හටගන්නේ පෙර විපාකේ. තේරෙනානේ? හැබැයි ඒක රූපේ දුන්න නෙමෙයි. ඒ ඉදමේ රූපේ දැකලා චක්කු විඥානේ හටගෙන නිරුද්ධ වීම සමානතරව මනෝ ධාතු හටගන්න මන පටන් ගත්තා. මනට ධම්ම ගැට වෙන. මනංච වල ධම්ම වේද මනෝ විඥානවල මොකද ගන්නෙ? අනගෙන දුන්නා අර මන්ට පෙර සුඛ විපාකයක් ගෙන දුන්නා. මොකද වෙන්නේ? අන සුඛ එකක් ගෙන දෙනවා. අර විපාක සුඛය ගෙන දුන්නා පස්සේ ඒකට අනුකූල මොකද වෙන්නේ? මනාපයක් හට ගන්නවා. දැන් කට්ටියක් මැද එක්කෙනෙක් මනාපය හට ගන්න එහෙමයි. ඒ පෙර විපාකයත් එක්ක. අපි හිතන කොහරි ස්කෝල් කොහේ හදන යාළුව සෙට් වෙන්නේ. යාළුව සෙට් වෙන්නේ එහෙමයි. එඩ්කා කේස් එක සංසාර මන්දිරේ කියලා බලන්න. දැන් මේ මෑත කාලේ වෙච්ච යම්කිසි කේස් සිස්ටර් ටිකක් තියෙන සංසාර මන්දිර පොතේ. ඒක තියෙන ගොඩක් කේස් සිස්ටර් තියෙන හැම වෙච්ච අවස්ථා. දැන් හොයලා බැලුවාම පෙර දෙන්න ගනුදෙනු හදන් ඇවිල්ලා තියෙන්නේ. දැන් සමහර විවාහයන් තියෙනවා. ඒ කර්ම ගනුදෙනු තියනකන් ඒක යනවා. ඒ එනර්ජි වරයි. පින් විපාක ඉවර. දැන් මොකෝ වෙන්නේ? අගේට හොඳට හිටියා. අවුරුදු 4ක් 5ක් ගියාම අර එනර්ජි වර තෙල් බහැලා තෙල් ඉවරයි. දැන් මොකෝ වෙන්නේ? දැක්ක මුන් දෙනව ගහ ගන්නවා. බලන්නකෝ අගේට හිටියා. ඉතින් කවුන්සලින් ගිහිලා নানা ආකාර විඳුරන කරනවා. මුගේ කර්ම විපාක ඉවර. කරන්න දෙයක් නැහැ මේක. ඊට පස්සේ ඉතින් වෙන ඒ වගේ විපාක ඇතන ඊළඟ එකට යන්න ඕන. වෙන විකල්පයක් නැහැ ඒක. ඒ කර්ම ශක්තිය ඉවරයි. දැන් අපි අද කරන්නේ මොකද? අර කර්ම විපාක ඔහේ ගෙවි ගෙවි ඉන්නවා. ඉතින් ඉවරයක් නැහැ ඒක. ඊළඟට කරම නව කර්ම රැස් කර ගන්නවා. ඒ දෙන්නේක උදේ ඉඳන් රැඳුන ගහ ගන්නවා, මරා ගන්න, රණ්ඩු කර ගන්නවා. මොකද වෙන්නේ? නව කර්ම රැස් කර ගන්නවා. රැස් කරන දෙන්නම සතර පහ ගත වෙනවා. ඉන්න බැරුණාම තෙල් ඉවරයි, අයින් වෙලා ගියා. කරන්න දෙයක් නැහැ. මැරෙන්නේ නැහැ ඉතින්. පෙර කර්ම විපාක එන අපේ එනර්ජි ඉවරයි. ඒ පින් විපාක ඉවර නම් ආයි මේ සෝමනස්සයක් ගෙනත් දෙන්නේ නැහැ. ඒක හේතුව. මොකද ප්‍රශ්නේ? අපේ හැමදෙරනේ මට තියෙන ප්‍රශ්නේ ඔය අපි හීන දකින්නේ. හීන දකින්නේ. හීන දකින්න කොටත් ඔය මේ ධම්මද මන ධම්මුලින් තමයි හීන වෙන්නේ. ඒක නිසා තමයි දැන් අපිට අපි හිතන්නේ නැති සිතුවිලි එන්නේ. අන්න හරියි. මේතන මෙහෙම ගත්තේ නේ. ඒක අපි එහෙම කියන්න අමාරුයි. දැන් අපේ මනස නිදහස් වීගෙන යනකොට ඇල්පා වලට වගේ එනවනේ. මනස සියුමලා සියුමලා ඇල්පා විතර මට්ටමට එනකොට අපේ මනස හරියට ධානයකට සම්බන්ධ සමාන වෙන ගන්නවා. දැන් ඒක ගන්නවනේ කොසොර රජතුමාගේ මතකද නැහැ හීන දැක්කලා පේතුර යනක් දැක්කනේ. දැන් පේතුර යන දැකලා තථාගතයන් වහන්සේට ගිල කිව්වන් පස්සේ කියනවා ඒ පේතුර යන උඹලගේ පෙර හිටපු ඥාතිරයලා. ඒ ඥාතින් ඩිකට දානයක් දෙන්න කියලා කියනවා. ඒතර මේ ඇවිල්ලා පෙන්නේ පෙනී ඉඳලා තියෙන්නේ ලෝකේ නැති එකක් දැක්ක නෙවෙයිනේ. ඒක මනදම් වලින් හදපු එකක් නෙමෙයි. ඇත්තට මෙහෙම ප්‍රේතරැලක් නොපෙනෙන ලෝකේ අර මනස නිදා ගන්න ගියාම අර සියුම් තත්ත්වයටපත් උනාට පස්සේ ධානයක සම්වේදනට සමාන වෙන ගන්නවා. අන්න දිවස්සෙන්නේ යම්සේද අන්න ඒ වගේ අර අමනුස්සේ පේන්න ගන්නවා. තේරෙනවනේ? අන්න එහෙම පෙන්නලා ඇත්තට පෙනිච්ච එක නෙමෙයි කියලා තියෙන්නේ. දැන් නැත්තම් දාන දෙන පින් අනුමෝදන් ගන්න හීනයක් දැක්කම දාන දෙන්න ඕනේ නැහනේ.
එතකොට ඒ වෙලාවේ ඇවිල්ලා තියෙන ප්‍රේතය මේ ඇත්තම ප්‍රේතය රැක වෙලා තියෙන්නේ. එතකොට ඒ හීනයක් දැක්කට ඒක දැකලා තියෙන්නේ ඇත්ත ලෝකේ, සැබෑ ලෝකේ, සියුම් ලෝකයක් දැකලා තියෙන්නේ. ඊට අමතරව හීනයක් විදිහට ධම්ම ගැටලා පේන්න පුළුවන්. අවසරාමතුනේ ඔය කියපු දේ මම මේ විදිහට තමයි තේරුම් ගන්න තියෙන්නේ. හැබැයි ඔක මම තේරුම් ගන්න තියෙන්නේ ධම්මවල නෙමෙයි තියෙන්නේ හැමතුනේ. මොකද්ද? අර ඉස්සෙල්ලා කිව්වේ අර මේ ධම්මවල ඝට්ටණයෙන් මේ ඇති වෙන්නේ කියලා. ඔව්. ඒක මනංච පටිච්ච ධම්මේ ධම්මේච උපජ්ජති මනුවිඤ්ඤාණ. ඔව්. තින්නම් සංගති කියන එකේ ගතිය තමයි තියෙන්නේ. කියන්නේ හැමතුනේ අර මේ කියන්නේ මනසේවත් මනසේවත් ධම්මවලත් නෙමේ තියෙන්නේ අර තින්නම් සංගති. සං කියන්නේ අපි අනන්ත අනවරාග සංසාරය එකතු කරගත්ත ගතිය තුල තමයි අර මේ මෙවදේ තියෙන්නේ කියන එක තමයි මම තේරුම් ගන්න තියෙන්නේ. හැබැයි හැමෝටම ධම්මෝල නෙමේ තියෙන්නේ. ඇත්තට සංගතිය කියලා කියන්නේ ඔය සංගතිය කියන එක අර්ථය ඕක නෙමේ. සංග ඔව් අර මේ සංගති කියලා ඕකද මේ ඇහැයි රූපයි රාගයෙන් නම් මැදුනේ. රාගයේ මැදල විඥානේ මොන ආකාරද? රාග විඥාන. නාම රූප මොන ආකාරද? රාග නාම රූප. සලායතන මොනවද? රාග. ස්පර්ශය මොකද්ද? රාග. මෙතන රාගයෙන් හටගත් එහෙක ස්පර්ශේ රාගර දේශ වෙන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් චක්කුංච පටිච්ච රූපේතෝ චක්වේඥානං මේ තිදෙනාගේ සංකර්ම ගතිය රාග ගතිය. රාග ගතිය රණකොල රාග ස්පර්ශ කියන්නේ මේ කියන්නේ. තින්නම් සංවේක නොවේ ගතිය හටගන්නේ. සංුණේ රාගේ නම් රාගගතින් ස්පර්ශ කර රාග වේදනා රාග සම්පදා වේදනාවත් ආශ්වාදල් දෙනවා. මෙතන ඇහැයි රූපයි පටිච්ච කරේ ද්වේෂයෙන් නම් විඥාන මොනවද? දේශින්න. නාම රූප මොනවද? දේශ. සලායතන මොනවද? පස්ස මොනවද? දේශන රාගයක් වෙන්න පුළුවන්ද? අන්න මේ තුන් දෙනාගේ සංකර්ප ගතිය රා දේශනම් මෙතන ස්පර්ශය මොකක් වෙන්න ඕනද? දේශයක් වෙන්න ඕන. මේ තිදෙනාගේ සංකර්ප ගතියට අනුකූලයි ස්පර්ශනේ කියන්නේ. අවිද්‍යා පත්‍යා මෝහයෙන් සංකාර මෝහ විඥානයක් හදන නාම රූප මොකක් වෙන්න ඕනද? මෝහ වෙන්න ඕන. නාම රූප මොකද වෙන්න ඕන? මෝහ වෙන්න ඕන. සලායතන මොනවද? පස්ස මොනවද? මෝහ. එහෙනම් මෙන්න මේ ඇහැයි රූපයි චක්කු විඤ්ඤාණ හදන මේ තුන් දෙනාගේ එකතු කරේ මෝහයෙන් නම් ස්පර්ශය මොකක් වෙන්න ඕනද? මෝ තින්නම් සංගති අනුකූලව ස්පර්ශ වෙන්න කියලා කියන්නේ. දැන් ඔකට පටලවුපේ කොහෙද? රහතන් වහන්සේගේ දැන් අර සීළු දෙනාට එකමයි තියෙන්නේ. මේ තුන් දෙනා මේක රහතන් වහන්සේ කතාවක් නෑ. අවිද්‍ය මොකද චක්කුංච පටිච්ච රූපේදව චක්කු වෙන තින්නම් සංගති පස්සෝ. මේ දෙක පටිච්ච කළ තුන් වෙන එක හැදුවනේ විඥානේ. අන්නේ විඥාන හැදුව රාගයෙන් නම් ස්පර්ශ රාග සහිතයි. රාගයෙන් හැදලා දේශ ස්පර්ශයක් ගන්න ක්‍රමයක් නෑනේ. මේක දේශේ නම් පටිච්ච දේශ ස්පර්ශයක්. මෝහේ නගර මෝහ ස්පර්ශයක්. දැන් ඕක ඔය කාරණේ මේ රාගයෙන් පටන් ගත්ත චක්‍ර රාගමයි. ආයේ පස්සේ මගදී වෙනස් වෙන ක්‍රමයක් නෑ. අන්නේ වෙනස් වෙන විදියක් නැහැ කියන එක මාත්‍රිකා පාලක ෂෝට් කළ විසරගතින්නේ තින්නම් සංගති පස්සෝ. සංගත හතර ගැන අපි කන්නේ නෙමෙයි. ඊ සංගතය එතන කොහොම සම්සතරෙන් ගන්න අවිද්‍යාවයි සංකාරය මේ මොහොතේ හැටගත්තේ. දැන් මේ මොහොතේ හැටගත්තේ පෙරාවක සංකාර මේ සංගතියක් කොහෙන්ද කියන්නේ? දෙහිම ගත්තා වැරදීනේ ඉතින්. එහෙම රාගයෙන් ගත්තට පස්සේ මේ ඇහැයි රූපය පත් මෙවලා සංගතිය කියලා මේ ඇහැයි රූපය සංකර්ම ගතිය. එතන පටිච්චර ගන්නවන අවිද්‍යාව පත්‍ය සංහර හේතුප්‍රත්‍ය ගන්නවන රාග දේශ මොහ ගන්න ඕන. ඒක පට්ටාණි තම දා ගන්න ඕන. හරි වැටුණාද? තරමතුරුට. ඈ තරමතුරුට. නෑ තරමතුරුට බෑ. ඒක හරියට තේරෙන්න ඕන. තේරු නැත්නම් ආය හරන්න. චක්කුංච පටිච්ච උපජ්ජති චක්කුංච පටිච්ච රූපේ චක්කු විඥානං. අපි ඉතන ගන්න පොඩයි. එතන ඇහැයි රූපයි චක්කු විඥාන හට ගන්න ඕනේ. දැන් රාග විඥානය හට ගන්න නම් ඇහැ රාගද රූප රාගද දෙකම නැහැ. මොකද්ද? පටිච්ච රාග එකක්. පටිච්ච රාග. රාගයෙන් ඇහැයි රූපයි රාගයෙන් පටිච්චන රාග විඥානය හට ගන්නවා. නාම රූපේ මොකද්ද? දැන් රාගයෙන් විඥාන නාම රූප දේශයක් වෙන්න පුළුවන්ද? ඔව්. එහෙම ක්‍රමයක් නැහැ නේ. ඔව් ඒක තේරෙනවා හැමතුරේ. අන්න හරි. දැන් අර ඉස්සලා හැමතුරේ විස්තර කරා මේ ඉස්සරෝම රූපේ දැකලා එයා රාගේ පටිච්චයනක් චක්විඥානක් හදනවා. රහතන් වහන්සේ අවයාකුත සම්පත්තම් ඉස්සරෝම චක්විඥානයක් හදනවා. ඊට පස්සේ ඒකට අදාළව මනෝවිඥානයක් හදනවා. හඳුරු කියලා ධම්ම ඝට්ටණය වෙනවා කියලා කිව්වේ පෙර. කියන්නේ කුසල ධර්ම හරි කුසල ධම්ම හරි මම කියන කන්නේ ධම්මේ සැප දුක් උපේක්ෂා සම්පයුක්තයිනේ. ඔව් ධර්මයේ සැප දුක් සම්පයුක්ත නම් ඒ ධර්ම ඇතුළත සැප දුක් උපේක්ෂා තියෙනවා. මනර ධම්ම ඝට්ටණය වෙනකොට ඒක ඇතුලේ සැප වේදනා දැනෙන ගන්නවා. පෙර ධර්මයෙන් තමයි කියලා දුන්නේ. ඔව් මං හිතුවේ දැන් හැමදෙර කීප එක තේරුණා. මම හැමදෙර කියන්නේ ඒක ධම්ම ඇතුලේනේ තියෙන්නේ කියලා. ධම්ම සංයුක්තය කියලා තියෙනවනේ. ඔව් මං හිතුවේ අර සින්නම් සංගති කියනකොට
ධම්ම මනන්සයි මනන්ත පටිච්ච ධම්ම ඒ තුනේම තියෙනවා කියන එක තමයි මම ගත්තේ හැමදෙන්නේ. ධම්ම විතරක් නෙමෙයි කියලා. මනන්ත පටිච්ච ධම්මේත මනෝ විඥානං. මනෝ විඥානං මේ තියෙන ධර්ම ධාතුව සුඛ වේදනාව හා සංයුක්ත වන්නේය. දුක්ක වේදනාව සම්පයුක්ත වන්නේය. උපේක්ෂා වේදනා සම්පයුක්ත වන්නේය. දැකගෙන අප කවදාවත් දැකම නැති කෙනෙක් දැකලා හිටපොමං හරි හරි අර ලෙංගතුකමක් හටගන්නේ. අනේ යා දැක හරි ශෝක උදව් කරන්න හිතෙනවා. දැන් වෙනේකට ඒක හිතෙන්නේ නැහැ. ඇයි? අපි දෙන්න අතර තියෙන සසරේ ගනුදෙනුවක් තියෙනවා. ධම්ම ඝට්ටණය කළ මොකද අභ්‍යන්තරයෙන් බ්ලූටූත් කළා දෙන මොකද කළා දෙන්නේ? ධම්ම ඝට්ටණය කර මෙයාට අර තියෙන සුවයක් ගෙනල් දෙනවා. ඒක නිසා තමයි අපිට අර එක එක ලැබෙන්න හේතු වෙන්නේ. පෙර පින් විපාකේ. ඇයි පින් විපාකේ සුදු ඕරනේ? මතකයිනේ? ඕර විස්තරේ මතකයිනේ? පෙර පින් විපාකයන් නම් කුසල පැතරන් එක කළු නම් අනිත් නම් කළු. නිල් කළු හැදෙන්නේ. ඔව්. ඔව් ඉතින් ඒවට අනුකූල තමයි හැදෙන්නේ. හරි. ධම්ම ඝට්ටණය වෙලා. මේක හරියට ක්ලියර් කරගන්න මොකද මෙතනින් පැටලුණාට පස්සේ ඒක මහා පැටලිලි ගොන්නක් යන ගන්නවා. වරද්දා ගත්තා මෙච්චර වැරදිලා තිබි තැන්. මේ විග්‍රහගතව ත්‍රිපිටකේ තියෙන තැන් හොයාගත්ත මේ ඊයේ පෙරේදා.